ආයුබෝවන් නීල බබළු කතාවේ කුරුලුට එයාගේ මතකයේ ලැබුණට පස්සේ කුරුලු දැනගන්නවා පූජා කොත්මලේට ඇවිත් ගියා කියලා. ඒ වගේම පූජා තමන්ව කොත්මලේදී මරන්න උත්සාහ කරපු හැටිත් කුරුලුට මතකයට එනවා. තමන්ව මරන්න හදපු පූජට අනිවාර්යෙන්ම පාඩමක් උගන්වන්න ඕනමයි කියලා කුරුලු හිතනවා. ඉතින් පූජට සනීපුණාට පස්සේ පූජව ආයමත් කොත්මලේට ගෙන්නලා දෙන්න කියලා කුරුළු මහීමගෙන් ඉල්ලනවා. ඉතින් කුරුළු මේ ඉල්ලපු දේ එයා වෙනුවෙන් කරන්න මහීම පොරොන්දු වෙනවා. තමන් නිසා පිස්සු හැදිලා ඉන්න අම්මා වෙනුවෙන් පූජට දඬුවම් ලබා දෙන එක තමයි කුරුළු දැන් හිතන්නේ. පූජ නැවත වතාවක් අනිවාර්යෙන්ම තමන්ව මරන්න උත්සාහ කරනවා කියලා කුරුළු දන්නවා. ඉතින් මේ පාර පූජා කුරුළුව මරන්න හදනකොට පොලිසියට අල්ලල දීලා පූජා කළපු හැම වරදක්ම එළියට ගන්න ඕන කියන එක තමයි කුරුළු තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ කතාවේ ඉදිරියට නැවතත් පූජා කොත්මලේට එනවා. පූජා කවදාවත්ම නොහිතපු විදිහට පූජගේ ඉරණම කොත්මලේදී විසඳෙයි කියලා අපට හිතෙනවා. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාත් එක්ක කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයා subscribe කරලා නැත්නම් සිතුවිලි සේයාව subscribe කරලා සිතුවිලි සේයාගේ යාළුවෙක් වෙන්න. ඔයාල හැමෝටම සුබ දවසක්.